සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. මියන්මාරේ හමුදා කුමන්ත්‍රණය සිදුවී දැනට මාස දෙකක් සපිරෙන අතර ගත වූ කාලය තුළ හමුදා විඩි පහරින් විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර ළමයින් 43 දෙනෙකුද සිටින බවයි සේව් ද චිල්ඩ්‍රන් ආයතනය ප්‍රකාශ කළේ. එලෙස මියගිය අය අතර සය හැවිරිදි දරුවෙකුද සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට මියන්මාර් හමුදා සහ එරට සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් අතරද ගැටුම් ඇති වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මියන්මාරේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවධාරණය කර ඇත්තේ මේ වන විට එරට තත්ත්වය භයානක වන බවයි. මේ අතර හමුදා පාලනය විසින් රඳවාගෙන සිටින මියන්මාර් ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සන් සුකීට නව චෝදනා එල්ල කර ඇති බව වාර්තා වනවා. අධිරාජ්‍ය යුගයේ රාජ්‍ය රහස් නීති උපයෝගී කර ගනිමින් එල්ල වී ඇති එම චෝදනා යටතේ ඇයට වසර 14ක් දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර දශක 4කට පසු තායිවානයේ සිදු වූ දරුණුතම දුම්රිය ව්‍යසනය අද වාර්තා වී තිබෙනවා. මගී දුම්රියක් උමගක් අසලදී ට්‍රක් රථයක ගැටීමෙන් පසු පිළිපැණීමෙන් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එබෙන්ම තවත් පුද්ගලයන් 66 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. උමග තුල සිරිවි ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර වී ඇති අතර කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව සිදුවන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් සහ මගීන් රැගෙන තායිපේ සිට තායිටුම් දක්වා වූ අධිවේගී දුම්රිය මාර්ගයේ ග්වාලියන් ප්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුල පුද්ගලයන් 350ක් පමණ ගමන් කළ බවයි එරට ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම අනතුර සැලකෙන්නේ 1981 වසරේ පුද්ගලයන් 30 දෙනෙකුට මරු කැඳවමින් උතුරු තායිවානයේ සිදු වූ දුම්රිය අනතුරින් පසු සිදු වූ බරපතලම දුම්රිය අනතුර ලෙසයි. මේ අතර සතුන් සඳහා COVID-19 වෛරසයට එරෙහිව ලෝකයේ පළමු එන්නත රුසියාව විසින් ලියාපදිංචි කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමි වී ඇති බවටයි එම මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලොව පුරා විවිධ සත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් විටින් විට වාර්තා වන පසුබිමකයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එමෙන්ම එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම අප්‍රේල් මස මුලදී ආරම්භ කළ හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ. සීනුව සලකුණු වන්නේ